විත් මාලගින්වාඩ වෙන්න හවිදත් කමෙන් බිදඩවිසමෙන් එමත්නම් ඇය මහන්සලා වැඩ කරනම්. එමනත්නම් ඉතින් මෙන මෙයා කරින් පකල වෙන පද ඉංග්‍රිසිේ ගොඩත්ය මේව සම්බධෙන් හැදෑරීම සඳා න මේ ලෙසන් සීරිසය කාරම්භ කරනවා අද පාඩමේදී ිසයිට් හා බිසයිට් සතර වෙනස්කම හඳනා ගනිම. අද පාඩමිදිගෙනගන බච්චන දෙක බිසයි ඇ බිසයි්ස් අපිස්සලම් බලමු මේ පත්් දෙකේ ප්‍රධාන වෙනස්කම් මොනාද කියලා. බිසයි ඉ පපසිෂන් මේ නිපාත පදයක් නිපාතපදය කොෙන් බිස ම Next to නැත්නම් <laughs> බයි කියන එක යමක් අසල කියෙන අදස් තමයි නිපාතපදයක් වශයෙන් බිසයිට් කියන පදේ තේරු. ො lookකside.side is alsoposition and it can also be ලකිනැව. ිsideස් පදේ නිපාතපදයක් වෙන වගේම ලින්නැවර් එකක් වෙන. නිපාතපදයක් වශයෙන් බිසයිස් පදය තේරුම indition to පටෆම් ඒ ඇරුණහම ඊට අමතරව කියන්. ඒවගේම ියිටස් තව භාවිතා කරනවා ලිංකං ඇඩවර් එක අප මේකටකම සම්බන්ධක පදයක් කියලා වගන්තියක් කියලා එකට තව දෙයක් එකතු කරන්න අපි ඒ වගන්තකාතර සම්බන්ධක පදයක් කිදියට මේ බිසයිටස් භාවිතා කරනවා එතින්ද ගොඩා කරට බිසයිට්සේ අර්ථය තමයි ඊට අමතරව ඒ හැරුණාමුව කියනෙක්. Now වී නොද බේසික් betweenිside andside lets tryයි to understand its usage. එමම් බියි් ාපදයක් වශයෙන් භාවිතා කරන්නේ අසල පැත්තකින් පසක කියන අදහසින් යමක හෝ යම්දයක ස්ථානගතවීමක් පීටීමක් ගැන කතා කරන්න. අපට බිසයිට් භාවිතා කරන්න පුළුවන් බිසයිට් සම්තින් හෝ බිසයිට් සම්බොඩි කනෙදුම් වලද. සම්තින් කැන අම් දෙයක් සම්බොඩි කැෙන යම් පුද්දලේ. එමනන් අපට බියිඩ් සමඟ එක පුද්ග්‍රනාම් පදයක්කෝකිසියම් ඩ්‍රව නනාම් පදයක්කෝ යම් වේක නාම් පදයක් කොදාගන්න පුොලා. ලොකෙත් දී ක්ප බිසයි් ම මා අසල නැතම් මගේ පැත්තකින් කියා දහසින් නිෙක්ස්ටන් බිසයිද සික් චායිල් එමනං අපි සික් චාල්කොත් අසනී පෝලාමය එමන අසනී පෝලාමයා අසලකෙන අදහසින් දෙනිෙක්ස්ටන් බිසයිද ස්ටේෂන් එමනං ස්ටේෂන් දුම්්‍රියපොල දුම්රේපොල අසර නැත්තම් පැත්තකින් කියන දසි. Now look at these examples. The first oneෙන් downන් besideයි මේ ඇවිල්ල මාසලවාඩිවෙන් යකින් අදහසින්. second one mother set් beside sickක් child Old through the night. අප Old through the night කියෙන මුළු රාත්වය පුරාවටමකයන් එමන අම්මා ඉඳගෙන හිටයා ඒ අසනේපෝල අමයා පැත්තකෙන් මුළු රාතවය පුරාවටමකින අදහසින්. Andදනෙස් example is ourව school is beside the station. ම ස්ටේෂන් දුම්රිය පළිගිළගත්තොත් අපේ පාසල පීටා තියෙන්නේ දුම්රියපොල අසරණැත්තම් දුම්රියපොලට පැත්තකින් කියන අදහසේ. නොව වීනෝ What බිsideයිමන්? බිසයිට් නිපාතපදයක්කෂෙන් භාවිතා කරනවා යම්දේක පීටීමක්කෝ ස්ථාන ගතවීම ගැෙන කතා කරන්න අසල පැත්තකින් කියලා. නව ලකට් බිsides. ියිටස් භාවිතා කරන පළවැනි භාවිතය නිපාතපදයක් වශයෙන් ඊට අමතරව ඒ හැරුණු විට නැත්තං ඒ හැර කියන්න ඉන් ඇඩිෂන් ටෝ නැත්තං පාස්ට ෆෝම් කියන අදහස. යම් දෙයක් කතා කළ ඊට අමතරව ඒ හැරුණු විට කිය අදහස මේන් ලබාදයෙනවා. තුර වගන්තියකද මේ බිසයිට්ස් ආකාර දෙයකින් භාවි කරන්න පුළ. පළවෙෙනියක බිසයිට් සම්තින් නෝ සම්බොඩි සම්තින් කැන අම් දෙයක් සම්බොඩි කැන අන් පුද්ගලයක එෙමනං යම් පුද්ගලය කෝ යම් දෙකට අමතරව හැරුණාම කෙන දත්. ඒවගෙන් බිසයිට්ස් භාවිතා කරනවා VNG+ ෆ්‍රේස් කියලා මෙතන V.NG කිවේ ක්‍රියාපදයක අNG ආකාරය එහමනං මෙතන තේරම් දෙන්නේ යම කරනවාට අමතරව කෙන අදසි. න ලොහැත් දී ක්සාම්පස්. Theෆස්ටන් බිසයි් සම්තිෙන්නෝ සම්බන්.විකන්සේ බිසයිස්මයි පේරන් සිෙනම් මෙතින් අදහස් කරන්නේ මගේ දෙමාපයන්ට අමතරව නැතම් මගේ දෙමාපියෝ හැරුුණාම කියන්. නෙස්ටන් බිසයි් සූ ඔබට අමතරව කියෙන අදහසයෙන් ඇද නෙක්ස්ටෝන් බිසයි the topප ෆර් එහමනක් ඉහෙන නිරධාරෙන්ට අමතරවෝහෝ හැරුණාම කියෙන අදහසේෙන්. Star these exampleම් to understand that usage the first on don't tell this anybody besides appearance එම ඔයාගේ දෙමාපයන්ට අමතරව මේක කාටවත් කියන එපා කියන අදසි. And the second example is Thomas willing to help me beside you. willingin to help somebody කෙනකට උද කන්න කැමති. එ Tom willingin to help me Tom ම උද කන්න කැමතවුණside ඔබට අමතව Tom මට උදव කන්න කැමනා केද. the next example, nobody was aware of the attack besides the top officials. බිසි ටොප ෆිශස් ඉහලා නිලධාරයට අමතරව අපි වස් අවයාරු්දදි ඇටැක් අපි අවයාරෝ ක නෝ යමක් ගැන දැනුවත් ඕ දැනුවත්ත සිටියාකෙන අදසින් එෙමනං නෝබඩ වස්ඇවයා අව්දි ඇටැක් කිසි කෙනෙකේ ඇටෑයකිෙක් නැත ප්‍රහරය ගැන දැනුවර්ත සිටියනෑ. හර නිල්ධාරින් හැරු අපට අඳුරු මතකයක් තියෙන මේ සම්බන්ධයෙන් බොඹ පහරි සම්බන්ධ සවි කන්සේනබව of the protect beside the top ofස ඊහර නිලදයන් හැරන කොට කිසි කෙනෙක් ඒ ගැන දැනගෙන හිටේනෑ කෙන අදස. ඉඩපස්හ බලමු බිසයි්සක්ක ව එක අG සමඟ වචන සමූහයක්න ෆ්‍රේස් එකක් යොදාගන්නේ කොහමද කිය. Now, study these examples the first one beside watching hinndi films, hinndi films බ notට අමතරව. second one, beside working nurse එම් nurse කෙනෙලෙස වැඩ කන්නට අමතරව. And the third example is beside being a good friend හොඳ යාෙක් වනාට අමතරව නැ හැරුණහමම කෙනදසි. study these examples. වන් අ වච හොලව ෆිම්ස් බිෂයි වචින් හිදි ෆිල්ම්ස් එමනන් මම සාමාන්‍ය හොලිවට ෆිල්ම් බලනවා හින්දි ෆිල්ම්ස් බලනවට අමතරඇ secondවන් ටොමිස් ලයික බර්ම බියිස්නගො ්‍රන්් තොමිස් ලයික බ්‍රදර්ටම තොම් මට සහෝදරයක් වගේ බිසයිට බීන ගො ෆ්‍රන්් ොඳේ යාලුවෙක් වෙලා ඉන්නවට අමතරව තොම් මට සහෝදරයක් වගේ කියෙන අදස. එඒමනං බිසයිට්ස් පදේ පලුණන තේරුණු තමයි නිපාතපදයක් වශයෙන් අමතරව හැරුණ හමකයන්. දැම් බලමු බිසයිස්පදේ ලිංකින් ඇඩර් එකක් විදිර භාවිතා කරන්නේ කෝමද කියලා මේ ලිංකින් ඇඩ්වර් එක සම්බන්ධක පදයක් කංජංශනකක් කියලා මතක තියාගන්න. මේද අපි බිසයිටස් භාවිතා කරන්නේ වගන්තියක් කියලා ඒ වකන්තියට තවදයක් එකුත කිරීමට ඊට අමතරව ඒ හැරුණු විට කියන අදහසයෙන් මෙතනදි බියිසහි තේරුම මොරෝවන further මෝ කියන සම්බන්ධක පදවලට සමානවෙනවා යමකට අමතරව කියෙන අදහසි. look this examples to understand that usage. Now the first one don't buy that frogck. කලස් डල් යි it න්සිව ම අදහස්වෙන් බයිද ෝ ගෞම मिलලදී ගන්න පා හේතුමුණා ද කලස් डල් කලයක හරි මलाනකයි බසाइස් ඒ විතරක් නෙවේ ඊට අමතරව it පෙන්සිව ඉට අමතරෙ ගොඩාක් मिलලාදිකයි ක Iයි don්‍රල් ගෝ බිසයිට8 මට ඇතරමියන් අවශිනය ඒ හැරුණාමට8 දැම් පරකු වැඩි කියෙනා අදසින්. ඒමනං කිසියම් වගන්තියක් කියලා ඒකර තව අදහස්තිිකුතු කරන්න අපි බිසයිටස් භහවිතා කරන්නවා ලිංකින් ඇඩ්වර්් එකක් නැත්තං සම්බන්ධක පදයක් විදියට. ඒමන අපි දැන් දන්නවා බිසයිට් හා බිසයිට් සතර වෙනස්කම්. ියිට් නිපාතපදයක් විදියට, පිට මක් ගැන කතා කරන්න පැත්තකින් අසලයකින් අදහසින් භාවිතා කරනවා. බිසයිටස් භාවිතා කරන අවස්ථාධයකද එකක් නිපාදපදයක් විදියට යමකට අමතරවකින් අදහසින් දෙවිනි අදහස භකාන්ති දෙකක් එකතු කරන්න, ඒත් යමකට අමතරව ඒ හැරනාමකින් අදහසින් සම්බන්ධක පදයක් හෝ ලිංකින් ඇඩ්වර් එකක් විදිර භාවිතා කරන. එමනං බිසයිට් බිසයි් සතර මේ යෙදුුම් හොඳින් මතකතියාගට. එගේම ියි් මීට අමතරව ඉඩියම්ස් දෙේකදී භාවිතා කරනවා මේ අදහස් දෙකට අමතර අපි ඒත් හදාරලයමු ඊට පස්ස අපේ එක්සයිසේකටයම්. බිසයිට් ඉඩියම් සල්ති භාවිතා කරනවා පළවෙනයක බී බිසයිද්ද පොයින්් කියලා කිසියම් දෙයක් ගැන කතා කල්ලා ඒක මෙතෙන්ට අදාළ නැහැකයන් මෙතර කියන ඇම්මිනිසා වගේ ක්‍රියාපත්. ලක දසි ල් අයිෝ හිස අංකල නිස පවෆල් පොලටිෂන් බ ඩැටිස් විියිද පොයින්ට. මම දන්න අයාගේ අංකල් නැත මාමා බල සම්පන්න පොලිටිෂන් නැතන් දේශපාලතයක් කියලා නමුත් ඒක මෙතෙන්න්ට අදාල නැහැ කෙනා අදසේ. ම වෙනව පාඩමක් කරන්නක් මේ යෙදම පැදිලි කරක්. කේ බිසයි වන්සෙල්ත් සාම්තයෙන් අපි විශේෂම ඉමෝෂන්ස් හැගීම්බලින් පිරිලකයන්න අපි මේ අදහස භාවිතා කරනවා මෙතර වන්සෙල් වෙනුවට ගැලපෙන අවස්ථාවනුව හිම්සෙල්් හසෙල්් ආධයාාකාරෙන් යොදාගන්නවෝත්. ලුකෙදිස් එක්සම්ප. Afterස්ට හරින් හ ග්‍රන්මස් දේ ශානිව විිසයිට හසෙල් ග්‍රීස් ග්‍රීස් කෙන ොඩක් දුක කියල එමනම් එඒයාගේ අච්චයම්මාගේ මරණ ගැන අරංචුනාට පාත්සේ ශානි ගොඩක් දුකින් කම්පිත වනා කියෙන දස්. එමනම් බිසයිට් පදේ ඉඩියම් එකක් වශයෙන් භාවිතා කරන මේ යෙදම් දෙකත් මතක තියාගන්න. නොව් දක්යිස් චෙක්ක understanding aboutවි design beside andස. angle පන්නේ කියදාන්න and put the answers in the comments section below so that I can check them ඒ මනං අද අපි පාඩමදී හා ස වෙනස් का මදනගත්තා. Im sure that you have understood the difference between beside and beside And see so again with another consistently words lesson.